Nippon Paints. Live with colors. නෑ අද ක්‍රිකට් පරිපාලනේ ඉන්න අයව ගෙන්නුවා. නමුත් ඔබ දෙන ඕස්ට්‍රේලියාවෙන් ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒක මහත් එක් විතරයි ආවේ. ඒ කියන්නේ අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරලා අපිට ප්‍රධානම දේ තියන්නේ මේ ධනුෂ්කව කොහොමද අපි යාට සහයෝගය ලැබලා දෙන්නේ කියලා. ඒ කියන්නේ මේක වරදට සහයෝගය නෙමෙයි වරද නීතියානුකූලව යනවා නමුත් අනිත් පැත්තෙන් රටක් නියෝජනය කරපු ක්‍රීඩකයෙක් හැටියට අපි අපේ ඇත්තම දරුවෙක් ඒ දරුවට කොයි විදියටද ඒ සහයෝගය ලැබලා දෙන්නේ ක්‍රිකට් ආයතනයත් එක්ක කියලා තමයි අමුතුමා අද සාකච්ඡා කරේ ඊට අමතරව මේ සංචාරයේ වෙච්ච උගක් දේවල් ගැන කතා කරා අමුතුමා රැසීමක් කැඳෙව්වා නායකතුමාවත් පුහුණුකරුවත් කල්මනාකාරතුමාවත් අද හවස ඔබතුමා කණ්ඩායමේ නායකයෙක් වගේ හිටියා එතකොට නායකය වශයෙන් හිටියා නම් මෙවැනි දෙයක් ඕක දැන් අපි ඇමතුමාට ඒක තේරලා තියෙනවා. හිටපු ඇමතිවරුන්ට තේරුන්නේ නැහැ. මොකද ඒ ඇමතිවරු හැමෝම ක්‍රිකට් වලට යට වෙනවා. ඇයි මේ කම්පරය ගොඩක් චෝදනා ඉදිරිපත් කරේ ආයතනයට? ඉදිරිපත් කරලා ක්‍රිකට් ආයතනයට. ක්‍රිකට් ආයතනය වරද්ද කියලා සලකන්නේ නැහැ. දැන් මේ වගේ දේවල් වෙනකොට පහුගිය කාලෙත් මෙව වුණා නම් දැන් බලන්න මට මාධ්‍යෙන් දැක්කා මේ සමහර ක්‍රීඩකයෝ කැසිනෝ වලට ගිහිල්ලා තියෙනවා. ඒත් එහෙම යන්න අවසර දෙනවද? තව සමහර ක්‍රීඩකයෝ තමන්ගේ එන්ඩෝස්මන්ට් කරනවා. එක එක කඩවල් අරිනවා. ඊළඟට ගෙවල් විකුණන්න දාලත් එහෙ. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් මට අද පුදුම හිතුණා මේව දැක්කා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ක්‍රිකට් තරගාවලියකට ගියාද වෙන තරගාවලියකට ගියාද කියන එකේ මම හිතන්නේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි මෙව ගැන අපි යෝජනාවක් කරා ක්‍රිකට් පරිපාලනයෙන් නෙමෙයි ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් කමිටුවක් පත් කළා. හොඳ කමිටුවක් ක්‍රිකට් ගැනත් දාන්න හොඳ නීතිය ගැනත් දාන්න කීප දෙනෙක් පත් කළා පරීක්ෂණයක් කළා හරි වාර්තාවක් ලබලා දෙන්න. මේ අපිට මේක ප්‍රශ්නයක් විතර මේ ධනුෂ්කගේ ප්‍රශ්නයට අමතරව අපිට තවත් මම දැකපු ඒවා තමයි හරියට තුවාල එතකොට අපි ෆිට්නස් ටෙස්ට් එකක් තියලාද මේක ගිහින් තියෙන්නේ. එතකොට ක්‍රිකට් පරිපාලනේ පැත්තෙන් මොනවද කරලා තියෙන්නේ? අපි අමාත්‍යංශයෙන් පැත්තෙන් අපිට දැන් මටත් යෝජනාවක් එනවා. මම මේ කණ්ඩායමට අනුමැතිය දුන්නලු. ආවාසනාවකට වගේ ජාතික يعني ක්‍රිකට් බෝඩ් එකේ සිලෙක්ෂන් කමිටි එකව අනුමත කරන්නේ නැහැ ජාතික සභාවේ සිලෙක්ෂන් කමිටි එකට. මොකද ඒගොල්ලෝ සුදුසු නැහැ කියලා. ඉතින් ඒකෙ හින්දා මට එන ටීම් එකක් මම මේ කණ්ඩායම අනුමත කරන්න ඕනේ. නැත්තම් කියනවනේ මම මොකද මම මේව හංගගෙන ඉන්නවා මම පරක් කරනවා කියලා. ඉතින් මම ක්‍රීඩාමත්තුම අපි දෙන්නා මේවට අනුමැතිය ලබලා දීලා තියෙනවා. නමුත් ක්‍රිකට් පරිපාලනේ තීරම් කමිටුව වගකීමක් තියෙන්න ඕනේ. අපිට ඉන්න හොඳම ක්‍රීඩකයෝ ටික ගෙනියන්න. ඉතින් එතනදී මෙච්චර තුවාල වෙන්නේ ඇයි කියන එක ඒව ගැන අපි අද සාකච්ඡා කරා. ඉතින් මම හිතන්නේ අපි මේ කමිටුවෙන් හොඳ වார்த்தාවක් ලබා ගත්තොත් අපිට ඇත්ත තත්ත්වය තීරුම් කරලා දෙන්න පුළුවන්. ක්‍රිකට් පරිපාලනයෙන් ආපු පොලේකම්තුමා කිව්වා ඒගොල්ලෝ අවසරය දීලා තියෙන්නේ එක උත්සවයකට විතරයි කියලා. හැබැයි මම දැක්ක ඕගොල්ලන්ගේ මාධ්‍ය වලින් කියන උත්සව 16කට ගිහින් තියෙනවා කියලා. ඉතින් මේවයි තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේකේ වැරද්ද කොහෙද කියලා තමයි අපිට හොයාගන්න ඕනේ. ක්‍රීඩකයාගේ අංගටම විතරක් නෙමෙයි. පරිපාලනයේත් වැරද්දක් තියෙන්න ඕනේ. දැන් ඔබතුමා මගෙන් අහුව අපේ කාලෙක. අපේ කාලේ මේ හැම දේවල් වෙන්න දුන්නේ නැත්තේ අපි ඒව බැලුවා. අපිට හොඳ කල්මනාකාරවරු හිටියා. අපි නීතිය දාලා තිබුණා. ක්‍රිකට් පරිපාලනය වුණත් අපිත් එක්ක හිටියා ඒව කරනකොට. ඉතින් මේ අද උඟ දෙනෙක් ක්‍රිකට් වලට වඩා වෙන දේවල් අමතර දේවල් වලට ඔලෝ යොදව කරලා තියෙනවා. මොකද ආසියානු කුසලානේ දිනලා ආපු වෙලේ වෙච්ච දේවල් එකල මං කෝ අපේ අනිවාර්යම මේ තරගාවලිය අනා ගන්නවා කියලා. ඒ කිව්ව වෙන එකට නෙමෙයි මේගොල්ලෝ පුහුණුවීම් කටයුතු හරියට වුණාද ඒව ගැන හොයලා බලන්න කියලා. මොකද මටත් මම ටිකක් ක්‍රිකට් ගහපු පොඩ්ඩක් ගහපු පුද්ගලයෙක්නේ. ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න අයට වඩා මං ක්‍රිකට් ගහලා තියෙන අඩුයි. ඒගොල්ලෝ තමයි උගක් දන්නේ. ඒකනේ මේ ක්‍රිකට් අනේන්නේ. ඉතින් ඒකෙන්ද මට ඒක ඒගොල්ලන්ට උගන්වන්න බැහැ. හැබැයි මම දන්න අන්දමේ මම පුළුවන් උපදේශයක් මට දෙන්න පුළුවන් යමතුමාට. මං යමතුමාට මං ඒක දුන්නේ. මේ ක්‍රීඩකයාට පරණ වැරදි තිබුණා. ඒ වැරදි අපි හදවගත්තද මේ දරුවෙක් නිකාගේ හැරි මේ දුප්පත් පවුලකින් ආපු අහිංසක දරුවෙක්. ඒ දරුවව මෙතෙන්ට යව් සමාලලට පරිපාලනයේ තිබව නොහැකේ ආවින්ද මොකද ඒ දුන්න මම දැන හිටපු රිටයර්ඩ් ජජ් කෙනෙක් දීලා තියෙන වார்த்தාවක තියෙනවා අවුරුදු දෙකකට තහනම් කරන්න කියලා. හැබැයි මාස 6කින් ඒ තහනම් ඉවරලා තියෙනවා. ඒවට කවුද ඒ තත්ත්වෙට පත් කරේ කියන එකත් අපි කව හොයන්න කියලා. ඒ පරීක්ෂණවල ඒව හොයන්න ඕනේ. ඊට පස්සෙත් ඔය වගේ ප්‍රශ්න ගොඩකට මේ ළමයා මුණ දෙලා තියෙනවා. ඉතින් ඒ ළමයාව මානසිකව මොනවා හරි අපි හදලා තියෙනවා. මොකද දක්ෂ ක්‍රීඩකයෙක් නේ. ඉතින් ඒ ක්‍රීඩකයාව අපි නැති කරගෙන තියෙන්නේ. ඒ දරුවා අපි බලාගත්තේ නැති. ඉතින් ඒක මම දකිනවා මෙන්න මේ ක්‍රිකට් කියන එක මැද ක්‍රිකට් ගහයි විතරක් නෙමෙයි මේගොල්ලන් එළියේ දේවල්. මොකද අපි ජාතික කණ්ඩායම නියෝජනය කරනකොට
අපි තේරුම් ගන්න ඕනේ අපි මිලියන 22ක් අද නියෝජනය කරනවා කියලා. මට කියන්න බෑ මගේ පවුලත් එක්ක ඉන්න ඕනේ, මගේ දරුවොත් එක්ක ඉන්න ඕනේ. එහෙමනම් ගෙදරට වෙලා ඒක කරන්න ඕනේ. අපේ කාලේ අපිට සැක්‍රිෆයිසස් තිබ්බ, අපි කැපවීම කරා. අපි පිටරට යනකොට සමහරවිට අපේ නෝන්ලා එහෙම යනවනම් තරගාවලි පටන් ගන්නකොට ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නේ නැහැ. ඒ වගේ නීති වගයක් අපිට තිබුණා. දැන් නීති හදන්න පරිපාලනය කතා කරාට ඒවට නැති කරගෙන තියෙන්නේ. මම දකින්නේ හුඟක් ජනප්‍රිය වෙන්න ගිහින් ක්‍රීඩකයත් එක්ක ජනප්‍රිය වෙන්න ගිහින් ක්‍රීඩකයන්ගේ අනාගතය නැති කරලායි කියලා මට හිතෙන්නේ. ඉතින් අපි ඒ ගැන මේ වාර්තාවක් ආපුවම මට හිතෙනවා වාර්තාවේ මේ සඳහන් වුණාම අපිට පුළුවන් හරි තීරණ ටිකක් ගන්න.